ලංකාව තීරණය කරලා තිබෙනවා මේ ඉන්දියාවේ එන්නත ගෙන්න ගන්න. ඒකට විතරක් ඒක අඩු මිලක් හින්දාද මොකක්ද ඒක හේතුව? ඇත්තටම ඒ ගැන මමත් දැක්කේ මාධ්‍යෙන්. දැන් කොවිඩ් එන්නත ලංකාවට ඇනෝම් කරන්න කියලා සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා අවස්ථා ගණනාවක ආණ්ඩුවෙන් ඉල්ලීම් කළා. ආණ්ඩුව මගහරිමින් සිටියා. ඇයි? ආණ්ඩුව මේ පැණියක් පෙන්න කොවිඩ් සඳහා ස්ථීර විසඳුමක් දෙන මේ එන්නත පාවිච්චි කිරීම ගැන එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. මොකද ඒක මගහරින්න උත්සාහ කළේ. දැන් ආරංචි මාර්ග තිබෙනවා මේ එන්නත සම්බන්ධයෙන් ඇනෝම් කළාය කියලා. ඒ ඇනෝම් කළා කියලා නිකන් මාධ්‍ය තියෙන සටහනක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඉන්දියාව නිෂ්පාදනය කරන කොවිඩ් එන්නතද එහෙම නැත්නම් ඇමරිකාව නිෂ්පාදනය කරපු ඒ කොවිඩ් එන්නතද කියන නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. අපේ රටේ ජනතාවට ලබා දෙන ඖෂධ සහ මෙවැනි එන්නත් නිසි ප්‍රමිතියකින් සහ ඒ වගේම ජනතාවට හානි නොවන බවට සහතිකයක් තිබෙන්නට ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ ඒක විශේෂඥයෝ කර කළ යුතු දෙයක්. ඒ නිසා විශේෂඥ කණ්ඩායම් නිර්දේශ කරන දෙයක් නිර්දේශ කිරීම ගැන අපිට වාද විවාද නැහැ. නමුත් අපි කියන්නේ සමහර විට මිල ගණන් දිහා ආණ්ඩුව බලබල ඇති. ඉතින් ඒක තමයි මේකේ අපිට පැහැදිලි වෙන කාරණේ. කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් ගන්න පියවර පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද ආණ්ඩුව නිසි ආකාරයෙන් මේ මර්ධනය කිරීමට උත්සාහ කරනවා කියලා පේන්නේ නැහැ. මොකද හේතුව ආණ්ඩුවට තියෙන ප්‍රශ්න ගණනාවක්. එකක් තමයි පසුගිය කාල සීමාව තුළ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අධි තක්සේරුවකින් ක්‍රියා කළා. ඒ නිසා කොවිඩ් පොකුරු හඳුනා ගැනීම, ඒ වගේම හි මූලාශ්‍ර හඳුනා ගැනීම, ඒ වළක්වා ගැනීමට ගන්න ක්‍රියාමාර්ග ඒ තරම් ලොකු සැලකිල්ලකින් ක්‍රියා කළේ නැහැ. ආණ්ඩුව හිතුවා මෙය පළවෙනි රැල්ල වගේම පාලනය කරගන්න පුළුවන් කියලා. ඒ නිසා යම් අවස්ථාවක හමුදා මැදිහත් කර ගැනීමෙන් සමහර අවස්ථාවල සෞඛ්‍යාංශ නොසලකා හරිමින් ආණ්ඩුව හිතුවා මේක දේශපාලනයේ මාර්ගයෙන්ම මේ සියල්ල විසඳ ගන්න පුළුවන් කියලා. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? අද රට පුරාම සමාජගත වෙලා ඉවරයි. ඉතින් නරක තත්ත්වයකට ගිහිලා තිබෙනවා. මේ නරක තත්ත්වයට අපි මුහුණ දෙනකොට අනිත් පැත්තෙන් අපිට තියෙන ලොකුම අභියෝගය තමයි රටේ ආර්ථිකයයි මූල්‍ය තත්ත්වයයි ජන ජීවිතයයි විශාල රස කඩාගෙන වැටිලා. ඉතින් මේවට මුහුණ දෙන ගමන් කොවිඩ් රැල්ල මර්ධනය කිරීමට ගන්න ක්‍රියාමාර්ග එක පැත්තකින් එහෙම ආණ්ඩුව යම් යම් පියවරවල් ගනිමින් තිබියදීත් නැවත වතාවක් අපි මේක බදා ගන්න හදනවා. ඒක තමයි යුක්රේන් සංචාරකයන් පිරිසක් ලංකාවට ගෙන එම. යුක්රේනය කියලා කියන්නේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙච්ච රටක්. එතකොට එහි සංචාරකයන් ලංකාවට ගෙනල්ලා ලංකාවේ තුන්වෙනි කොවිඩ් රැල්ල යුක්රේන් සංචාර කණ්ඩායම හරහා ලංකාවට බෝ කරන්න උත්සාහ කරනවද කියලා අපිට දැනෙනවා. ඉතින් මේක මං හිතන්නේ ඉතාමත් වැරදි පියවරකට ආණ්ඩුව ගිහිලා තිබෙන්නේ. අපි කිසි විටකත් කකුලෙන් හඳුනන්නේ නෙවෙයි. කොවිඩ් රැල්ල තාමත් සමාජගත වීම නවත්තලා නැහැ, නැවතිලා නැහැ. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ අපි තාමත් දොර ඇරලා එන්න කියන තරම් පසුබිමක් නිදහස් වෙලා නැහැ, පසුබිමක් හැදිලා නැහැ. ඉතින් එවන් වකවානුවක කොහොමද අපි සහතිකයක් දෙන්නේ? දැන් බලන්න ඒ ආපු සංචාරක පිරිසකින් කීප දෙනෙකුට කොවිඩ් වැළඳුණයි කියලා වාර්තා වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ වැළඳුණු කණ්ඩායම් ගිය තැන්, ඒ වගේම ඒගොල්ලෝ පාවිච්චි කරපු හෝටල් සහ සපාරි වාහන, ඒ පැදවපු අය මේවා නිරෝධායනයට ලක් කරලා. එහෙමනම් මොකද්ද වෙලා තියෙන්නේ? ආරක්ෂිත ක්‍රමවේදයක් නැතුව සහ පිළිවෙලක් නැතුව හදිසියෙන් කරන්න ගිහිල්ලා තවදුරටත් ප්‍රශ්නේ වැඩි දියුණු කර ගැනීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි කිසි වෙලකත් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගකට බාධා කරනවා නෙමෙයි. ආණ්ඩුව මේ රඟපෑමක් කරනවා. විශේෂයෙන්ම අපි දැන් නිදහස් රට විවෘතයි කියලා කියන්න හදනවා. අපි හදන්නේ ඔඩොක්කුවේ දාගන්න තවත් කොවිඩ් රැල්ලක් කියන එකයි අපි කියන්නේ මේ යුක්රේන් කණ්ඩායම ගෙනේම හරහා. මට පේන්නේ ඒ වගේ තමයි ආණ්ඩුවේ උත්සාහයයි ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයයි. මොකද හේතුව කොවිඩ් රැල්ල පැතිරීම ලෝකේ දෙවැනි තුන්වෙනි රැලි වලටත් ගිහිල්ලා. එතකොට ලෝකේ පුරාම නැවත මේ ගැන ලොකු අවධානයකින් ක්‍රියා කරනවා. නමුත් ලංකාව අපි දැන් මේක අතහැරපු බවක් පේන්නේ. සාමාන්‍ය වැඩ කටයුතු කරන්න කියනවා, මිනිසුන්ට පරිස්සම් වෙන්න කියනවා. නමුත් නිසි විදිහට මේ පාලනය කරලා සමාජයෙන් මේක උපුටලා දමන්න ආණ්ඩුව උත්සාහ කරනවාද කියලා ලොකු සැකයක් තිබෙනවා. ඉතින් මේක පේන හොඳම උදාහරණය තමයි යුක්රේන් කණ්ඩායම ලංකාවට ගෙන්නීම. ඒ කණ්ඩායම ගැන කිසිදු සහතිකයක් කවුරුවත් දීලා නැහැ. විශ්වවිද්‍යාලයෙන් ඔවුන් කොවිඩ් ආරක්ෂිත කණ්ඩායමක්, ඒ වගේම කොවිඩ් වැළඳිච්ච නැති කණ්ඩායමක් කියලා කවුද සාතික කරේ? කවුරුවත් නැහැ. ඒ ආපු කණ්ඩායමුත් ආරංචි තියෙන 6 දෙනෙකුට කොවිඩ් වැළඳිලා තිබෙනවා. එහෙමනම් ලංකාව මේ විවෘත කරන්න හදන්නේ මුළු සමාජයේම කොවිඩ් වසංගතය වෙලා ගන්න තත්වයකට. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.